කොහොමද මට තාමත් තේරුම් ගන්න බැහැ. ඔබ දන්නවද කිසි දවසක තාත්තා මගේ නාට්‍ය බලන්න ආවේ නැහැ. එයා කිසි දවසක රඟහලකට ආවේ නැහැ. දැන් මං තාම බොහොම ජනප්‍රිය කෙනෙක් වුණා ඔය මෝරවගේ නාට්‍ය හදපු අවදි මට ආය සම්මාන හම්බෙලා. තාත්තා දේවට සුවපැතුව මට ගියා. ඒක කොහොම හැබැයි කවදාවත් නාට්‍ය බලන්න ආවේ නැහැ. මා බාල කාලේ රටක ඉතිහාසය කෙනෙක්ට සුන්දර නිර්මාණයක් බවට පත් කරන්න පුළුවන් නම් ඒ බොහෝ දෙනාගේ සිත් තුළ සැමදා පවතින කටයුත්තක් බවට පත් වෙනවා. අපේ අතීත වටිනාකම් වර්තමානයට අපූර්ව ලෙස ගලපමින් සිනමා සිත්තම් සකසන්නට හැකි ප්‍රමුඛයන් කිහිප දෙනා අතර නැත්තම් නිර්මාණකරණයේ යෙදෙන්න පුළුවන් කිහිප දෙනා අතරට අද අපේ අමුත්තත් ඉන්නවා ඉදිරියෙන්ම. ඔහුගේ නමත් ලියවෙනවා ඉදිරියෙන්ම. අපි පූර්ව ප්‍රචාරක දැන්වීම ඔස්සේ මේ වෙනකොටත් ඔබව දැනුවත් කරලා තියෙන්නේ කවුද අද මා බාල කාලයේ වැඩසටහනට එක්වෙන්නේ ඒ අපූර්ව නිර්මාණකරුවා කියලා. ඔහු තමයි ප්‍රවීණ කලාකරු, ප්‍රවීණ සිනමා නැත්තම් නිෂ්පාදක. මං නිර්මාණකරු කියන වචනය ඔහුට පාවිච්චි කරන්න බොහොම කැමතියි. ඔහුත් එක මීට කලිනුත් මම වැඩසටහන් කරලා තියෙන නිසා වෙනම මට මතකයි මම ඒ වචනේ මහ වෙනුවෙන් පාවිච්චි කරා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා, ජයන්ත අයියෝන් සුබ දසනක්. අයියෝන් මේ උපෙන්න සහතිකේරණුව නම කොහොමද තියෙන්නේ? මහගම් ආරච්චිගේ ජයන්ත චන්ද්‍රසිරි. මහගම් ආරච්චිගේ ජයන්ත චන්ද්‍රසිරි. හරි. එතකොට සම්පූර්ණ නම වගේ මේ කලා ලෝකෙදී පාවිච්චි වෙනවා නේ? නෑ, දැන් හරියට කියනවනේ ජයන්ත චන්ද්‍රසිරි මහගම්ම ආරච්චි කියලා. මේ මට දිග වැඩනේ, මං ජයන්ත චන්ද්‍රසිරි කැලේ නතර වෙලා ඉන්නේ. එතනින් නතර වෙලා ඉන්නවා. ඔව්. මැද කොටස් නම් මුකුත් නෑ නේ? නෑ, වෙන මුකුත් නෑ. හොඳයි. ඒතර පුංචි කාලේ කතා කරෙමු කොහොමද? චූටි පුතා, ලොකු පුතා, චූටි එහෙම නම් තියෙනවනේ. මට කිව්වේ ලොකු පුතා කියලා තමයි. ඔව්. පුතාත්ය අම්මයි කිව්වේ එහෙම. ලොකු පුතා. ලොකු පුතා. ඔව්. යාළු පවුලේ වැඩිමලානේ. වැඩිමලානේ. යාළු යාලුවා නම් මට එක නම් දාලා තිබුණා පොඩි කාලේ. මේ ජයන්ත කියලා තමයි ගොඩක් කිය මගේ මිත්‍රයෝ වෙන වෙන නම් දාලා තිබුණා. දැන් කමල් මට කියන්නේ ජේ කියලා. ජැක්සන් ශ්‍රියන් තුන්දර බොහෝ වෙලාට කියන්නේ ජේ 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 කුරලේසින් ජේ. එහෙම තමයි උනේ. හරි. ඒතර පවුලේ වැඩිමලා කවුද පවුලේ අනිත් කට්ටිය? අනිත් කට්ටිය මගේ නංගි චන්ද්‍රිකා මහගම්ම ආරච්චි. ඊළඟට මගේ මල්ල දෙන්න එක්කෙනෙක් බන්දුල කුමාර, අනිත් එක්කෙනා සුසිල් සේනාධීර, බාලනංගේ සුනේත්‍රා රෝහිණි. දැන් මල්ල දෙන්න මේ වෙනකොට ජීවිතෙන් අතර නැහැ. නැතිලා තියෙනවා. හොඳයි. පුංචි කාලේ බොහොම සුන්දර ඇති කියලා මට හිතෙනවා. නැත්තම් මෙවැනි අපූර්ව නිර්මාණකරුවෙක් බිහි වෙන්න විදිහක් නැහැයි කියලා මට හිතෙනවා. අපි ජයන්ත අයියාගෙන් තමයි ඊටු කතාව අහන්න වෙන්නේ. මා බාල කාලේ වැඩසටහනට බොහොම ආදරෙන් අපි පිළිගන්නවා ඔහුව. නිහතමානි අපේ ආදරණීය කලාකරුවා අපි ජයන්ත අයියා කියලා ආදරයට කතා කරන්නේ. ජයන්ත අයියා මේ පාසල කොහෙද? හින්කෙන්ද මහාවිද්‍යාලය. රාගම. රාගම. හැබැයි දැන් මම උදින් උපන්නේ මෙහෙ නෙවෙයි. අපි මගේ මවගේ ගම බණ්ඩාරවෙල කුඩා කාලේ හිටියේ. ඉතින් හැබැයි ඉතාලම කුඩා කාලේ අපි මේ රාගම ප්‍රදේශයට, එහෙම නැත්නම් මේ කොළඹ ප්‍රදේශයට ආවා. මොකද මගේ පියා වැඩ කළේ මේ කොළඹ වරායේ පෝට් කොමිෂන් එකේ. හී ටග් බෝට් එකක ප්‍රධාන රියදුරු විදියට තමයි මගේ පියා රැකියාව කළේ. ඒ නිසා තාතර බණ්ඩාරවෙල යන්න ඉන්න බෑනේ හැමදාම. ඉතින් අපිත් එක්ක ආවා. මං හිතන්නේ මම විතරයි එතකොට හිටියේ. ඇවිල්ලා අපි ඉස්සලාම හිටියේ හැඳල ප්‍රදේශේ. ඊට පස්සේ තමයි අපි ආවේ හොරපේ කියන ප්‍රදේශයට. ඒ කියන්නේ මේ රාගම හොරපේ. ඉතින් හොරපේ රාගම ස්ටේෂන් එකට එහා ස්ටේෂන් එක නේ හොරපේ ස්ටේෂන් එක. මේ ඒ හොරපේ ස්ටේෂන් එක හදලා මට මතකයි. මං ගොඩා කාලේ හොරපේ සේරි පටන් හොරපේ ස්ටේෂන් එක හදන මේ ශ්‍රමදානට මම කුඩා දොරෙක් වගේ මාව සම්බන්ධ වුණා. අපි හොඳයි. මේ ඊට පස්සේ හොරපේ හින්කෙද්ද වගේ ප්‍රදේශවල අපි ගෙවල් කුලියට හිටියා. ඊට පස්සේ මේ කුරුකුලාව. දැන් මම නිත්‍ය බසස්ථානේ මගේ මේ කුරුකුලාව හිටව දැන් ඉන්නේ ඔක්කොම රාග ප්‍රදේශේ. ඉතින් මම පාසල් ගියේ හින්කෙද්ද මහාවිද්‍යාලයට. ඒ හින්කෙද්ද තිබිච්ච මේ තාම හොඳ පාසලක් එක. ඒකට ගියේ. ඉතින් මගේ කුඩා කාලේ, අතිශය කුඩා කාලේ හැර මගේ පාසල් යන අවධිය සම්පූර්ණවයි ගත කළේ මේ ප්‍රදේශෙම තමයි. මම දැන් ඉන්නේ මේ ප්‍රදේශෙම තමයි. හොඳයි. එතකොට කිනෝසස් පෙළ දක්වාම හින්කෙන්ද මහවිද්‍යාලෙම ඉගෙන ගත්තා. හොඳයි. අපිට මේ පුංචි කාලේ කොහොමද ගෙදර පරිසරය, කියන්නේ
යුද වාතාවරණයක්ද සාමකාමී පරිසරයක්ද? මොකද කට්ටිය වැඩිනේ. පස් දිනක් විතර ඉන්න පොඩි ළමයි. දරුව පස් දිනයි. මට තාවයක් අමතුන කියන්නේ හිංගද මහවිද්‍යාලයට අමතර මම තව ගියා නිර්මුල්ල තිබ්බා සාන්ත සෙබස්තියන් කියලා මේ මේ ඉතාලි කුඩා පාසලක්. අතවසි උසස් පෙළ කියලා මං හෙදි. මේ දැන් ඒ පාසල නැහැ අතවසි. ඒ කාලේ මේ තිබිච්ච කුඩා පාසලක් ඒක. ඊට අමතරව මට මතකයක් තියෙනවා මම කෙරවල පිටිය මහවිද්‍යාලයට ගියා හැඳල. ඔක්කොම කියන්නේ මේ ඒකනේ. ඒක මේ මේ මන් දන්නේ කොහොමද උනේ කියලා ඒ අර හැඳලට ආව කාලේ කිසියම් يعني මාසයක් දෙකක් විතර වගේ කුඩා කාලයක් ඒවතව දෙන ඉතින් මොකද ඇහුවේ මේ 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 පාසල් තුනකට ගියා ගෙදර ගෙදර මේ ගෙදර තත්ත්වය ඉතින් දරුව පස් දෙනයි මම වැඩිමලා මල්ලා දෙන්නයි නංගිලා දෙන්නයි ඔවුන් එක්ක ඉතින් ගත කරපු ජීවිතය තාම රසවත් ජීවිතයක් කියලා කියන්න පුළුවන් මොකද මේ ඒ කාලෙම හරිම මේ බොහොම සංහිඳියාවක් තිබිච්ච කාලයන්නේ කිසිම කලබලයක් නැති රටේ ලොකු සිදුවීම් ළඟ ළඟ සිද්ධ වෙන්නේ නැති තාම නගරයට කිට්ටුව තිබුණත් ප්‍රබල ගැමි පරිසරයක් තිබිච්ච කාලයක එක අද වෙනකොට ඒ ගැමි පරිසරය බොහෝ දුරට නැහැ ගංගොල්ල නැහැනේ ඉතින් අර බොහෝ පිට අර කියන වගේ මේ අර වෙලවල් උඩින් ඇවිදගෙන පයින් පාසල් ගියේ කාලයක් සහ මතකයක් තමයි මට තියෙන්නේ. ඉතින් ලොකුණංගෙත් එක්ක තමයි මම බොහෝ වෙලාවට යන්නේ. අනිත් අය පොඩි පාසලට කිලෝමීටර් කහමාරක් විතර පයින් යන්න ඕනේ. ඉතින් බොහෝ අය දැන් මම ප්‍රකට මේ නවකතාකාරියක් මගේ නංගි මේ චන්ද්‍රිකා මහගම්ම ආරච්චි. ඉතින් ඇයි මායි තමයි අපි මට වඩා වසරයි බාලය. ඒ නිසා මේ අපි දෙන්නගේ බොහොම මේ 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 බැඳීම වැඩි ඇත්ත වශයෙන්ම. ඉතින් මේ ගෙදර වාතාවරණය ඉතින් අපි ඔහොම මේ 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 පොහොසත් දරුව නෙමෙයි. ඉතින් මගේ පියාට හොඳ වැටුමක් ලැබුණා මං හිතන්නේ මට මතක ඉදිරි නමුත් කෙසේ හෝ මේ මේ තාම يعني අර දුප්පත් කියන ගණයට දාන්න පුළුවන් අපි කිසි ප්‍රශ්නයක් නැතුව මේ හැබැයි ඉතින් හැමදේම වගේ දෙමෝපිය සැපයුවා අපිට يعني පොත්පත්ද යඩුපාඩුවක් කියන්න තිබෙන්නේ නැහැ කොයි වෙලාවකට තිබෙන්නේ නැහැ කියන්න බෑ මේ හැම එකක් තිබෙන්නේ නැහැ ඉතින් වැදගත්පදේ මගේ තාත්තා හරි කියවපු එක්කෙනෙක් ඔහුගේ කියවපු එක්කෙනෙක් කොහොමද ඔහු මේ ඔය රැකියාවට ඉන්නේ ඉස්සෙල්ලා මේ යුද්ධ කාලේ මිලිටරි රැකියාවක් කළා තියෙනවා. යුද සේවයට ගිය කෙනෙක් දෙවොල් ලෝක යුද්ධ කාලේ. ඉතින් ඔහුට හොඳ ඉංග්‍රීසි භාෂා ප්‍රාගුණ්‍යයක් තිබුණා. ඉතින් මේ තාත්තා උගා කියේ ඉංග්‍රීසි පොත්. ඉතින් ඌවා මේ අතපත ගාලා ගෙවන්න පටන් ගත්ත පොඩි කාලේ ඉඳන්ම. මේ ඊට අමතරව මට පොත් කියීමේ මහ පුතුම අභිරුචියක් තිබුණා. ඉතින් අර මගේ යාළුවෝත් එක්ක යාළු දෙන්නෙක් හිටියා. යාළුවෝ ගැන තද කියන්නේ මේ ගොඩක් කරපිට අමතක වෙනවා කියන්නේ මේ කෙනෙක් තමයි මේ මගේ ළඟම හිටිය යාළුවෝ ඒ කාලේ මේ මේ යාළුවෝ තුන්දෙනෙක් හිටියා තුන්දෙනාගේ නම නිමල් නිමල් ළම තුන්දෙනෙක් යාළුවෝ හිටියා මගේ දැන් මේ 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 ව්‍යාපෘති වලට කැමති අය පොතක් කියවන්නේ එක්කෙනෙක් නිමල් කරුණාපාල අනිත් එක්කෙනා නිමල් ෆ්‍රැන්සිස් දැන් ඔය නිමල් ෆ්‍රැන්සිස් කියන එක්කෙනා අද මගේ සහාය අධ්‍යක්ෂවරයා හරි අය නිමල් ජයතිස්ස කියලා දැන් ඔය නිමල් ජයතිස්ස මං හිතන්නේ මේ මේ ළඟදී විශ්‍රාම ගිය ඔහු ඒ කොළඹ වරායේ තෙවන මට්ටමේ නිලධාරියෙක් බවට පත් වෙලා හිටියා. මේ බොහොම ඉහළ තනතුරක් දැරුව ඔහු මට මතක නැහැ මොකක්ද ඔහුගේ තනතුර කියලා. තව බලසම්පන්න තනතුරක්. අනිමල් කරුණාපාල මං හිතන්නේ මට සෑහනගාලෙන් හම්බුනේ නැහැ ඔහු මේ මං හිතන්නේ මේ මේ මොකක්ද මේ ඇඩ්නෂල් බැංකුවේ. සේවය කරන මට නැති හම්බුනේ මම දන්නේ ඉස්ලාම ගිහිල්ලාද කියලා. අනිමල් ෆ්‍රැන්සිස් කියන මගේ වේ දෙවන සගයා ඔහු මේ මගේ සහාය අධ්‍යක්ෂයාර වශයෙන් අදත් වැඩ කරනවා. අපි හරියට කීවෝ දැන් අපි එක දැන් අපි ඒ කාලේ කරන්නේ ඉතින් ඔය නිමල් කරුණාපාලයි මමයි. බොහෝ වෙලාවට මේ පොත් හොයන්න යනවා. ඒ කියන්නේ පොත් මිලදී ගන්න අපිට සල්ලි නැහැ. පොත් ගන්න බෝද හරි අනිත් පැත්තෙන් රටේ යම්කිසි දුර්භික්ෂක්ති වගේ තිබුණා. දුර්භික්ෂක් කියලා කියන්න බෑ නේ. බොහොම ආර්ථික වශයෙන් ඉතාලම අපහසු කාලයක් එක රටේම.
කොටිම මේ කාලේ මේ ඔය මේ ආහාර ගියකුත් රටේ තිබුණා. ඉතින් මේ රෙදි පිළිහිංගයක් තිබුණා. ඉතින් ඇඳුම් පැළඳුම් උනත් හරි සීමා සහිතයි. කොටිම මේ ඒ හාල් ගෙනියන්න තහනම් ඔය දවස් පාර ගිහිල්ලා හය හාල් අරගෙන තාල්ලන පොලිසිය. ඒ වගේ කාලේ තිබුණා. ඔව් විහිනා නෙමෙයි ඇත්ත. මේ හෝටල් වල මේ හෝටල් වල මේ අපන ශාලාවල මේ 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 බත්තු යන තහනම් මේ සතියකට දවස් දෙකක් දෝයිද. ඒ තරම් ආහාර සුරක්ෂිත කිරීමේ මේ ව්‍යාපෘතියක් තිබුණා. ඒක හැබැයි අර වගා සංග්‍රහය කියලා තිබුණා මේ මේ අපේ දේවල් නැවත වගා කරන්න කුෂිකර්මෙන් ලොකු දැනක් තිබුණා ඒක. ඉතින් ඔය කාලේ මේ පොත්පත් ගන්නවා කියන එකට එච්චර දුවන් නැහැ කට්ටිය. මොකද මේ ඊට වඩා ප්‍රශ්න තිබරනේ. හැබැයි අපි අපිට ওই ආහාර ප්‍රශ්න ඌව ගණන් ගන්න නැහැ අපි. අපි ඉස්කෝලේ යනවාම යන පොත් යන්න. ගිහිල්ලා ඉතින් එක පොතක් කෙනෙක්ගෙන් අරගෙන ඒ පොත කියවලා තව කෙනෙකුට දීලා එයාගේ තව පොතක් අරගෙන ඔය ආදිවාසීන් මාරු කරගෙන හොමාරු කරගෙන ඌක හරියට කියුවා ඒ කාලේ. ඉතින් අර අර තාත්තගේ පොත් කියන්න මට අමාරු ටිකක් ඒවා ඉංග්‍රීසි පොත් නිසා. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න තාත්තා හුඟක් මේ 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 මා උනන්දු කරේ ඔය ටික ඒකත් කියන්න බෑ. ඉතින් කෙසේ හෝ මේක තමයි තිබිච්ච මේ වාතාවරණය. ඉතින් මං හිතන්නේ මුළු රටේම තිබුණා එක්තරා ආකාරයක ඔය මොන ප්‍රශ්න තිබුණත් ඉතාම ප්‍රබුද්ධ සමාජයක් කියලා මං හිතන්නේ කාලේ. ඉතින් අපිට එක පොඩි පුඩා රේඩියෝ එකක් තිබුණා. ඒ රේඩියෝ එක 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 ගොන්නදිරි සේවයයි එකක් නැත්නම් දෙකක් වෙළඳ සේවය සහ සෝදේසි සේවය. මේ සේවාවන් දෙක තමයි අපිට අහන්න තිබුණේ සිංහල භාෂාවෙන්. ඉතින් මං හිතන්නේ එක්තරා ආකාරයකින් විශ්වවිද්‍යාලයක් වගේ තමයි ගොන්නදිරි එක. ඉතින් දැන් ගීතයක් ඇහුවා නම් ඉතාම හොඳ ගීතයක්. තෝරා බේරා ශ්‍රාවකයන්ට ඉදිරිපත් කරපු ගීතයක්. වැඩසටහනක් තිබුණා නම් ඒ වැඩසටහන තාම තෝරා බේර අතිශය පරණත අය ඉදිරිපත් කරපු වැඩසටහන. මං කියන්නේ අපි හැදුනේ ඒවත් එක්ක මහේශී කියන වැඩි. ඒ කියන්නේ ඒවා මේ අධ්‍යාපනයේම කොටසක් විදිහට මං දකින්න එක්තරා ආකාරක. ඒක එක්තරා ආකාරයක නොයදිමත් අධ්‍යාපනයක්. මොකද ඒ ගුවන්විදුලි නාට්‍ය ඒ කාලේ තිබිච්ච. ඔව්. වැඩසටහන්. ඉතින් සාකච්ඡා. දැන් මේවා එක බලපුවාම අපි රේඩියෝ කන දියාගෙන හිටපොයි තමයි බොහෝ වෙලාවට. ඔව්. අර මෙන්න වැඩවලට අමතරව අපි කියන්නේ ටෙලිවිෂන් කියලා එකක් තිබුණේ නැහැ. පුවත්පත් තිබ්බා. ඉතින් මම අර මං කියාගෙන ආයේ මේ මේ මොන අර මොන දුෂ්කරතා තිබුණත් මේ ප්‍රබුද්ධ සමාජයක සමාජිකයෝ අපි. ප්‍රබුද්ධ සමාජයක හැදෙන අංකුර අපි. අංකුර. දැන් අපිට ඇත්ත වශයෙන්ම ශරීරයට හරියට ආහාර නොලැබුණත් මනසට පුදුම ආහාරයක් ලැබුණා ඒ කාලේ. අනිවාර්යයෙන්ම. අනික මම කියන්න ඕනේ. ඔව්. ඒතර කොයිතරම් වැදගත්ද ඒ මානසික ආහාර අද අපිට අපබවට පත් වෙන්නට මේ සියලු කලමනා සැපෙව්වේ උදව් වෙලා තියෙනවද? හොඳයි, අපි මේ විරාමයක් ලබා ගන්න අපිට ඔහුගේ ජීවිතයෙන් සහය පුංචි කාලේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. අද දවසේදී ඔබ වැඩසටහන ශ්‍රවණය කළා කියලා අපි දන්නවා. ඒක නිසා වෙන්ම මොහොතක් අපිට දෙන්න අපි නැවතෙනවා ඔහුත් එක්ක ඒ කතා බහට. මා බාල කාලේ. හොඳයි, අපි විරාමයෙන් පස්සේ ටක් ගාලේනවා ඇත්ත අපේ ජයන්ත අයත් එක්ක කතා කරන්න. ජයන්ත චන්ද්‍රසිරි, ඔහු අපේ රටේ ප්‍රවීණ සිනමාකරුවෙක්, බොහෝ අපූරු නිර්මාණ අපේ රටට තිරණ කරපු අපූරු නිර්මාණකරුවෙක්. ඔබ දන්නවා වෙදහාමිනේ අපිට කවදාවත් අමතක කරන්න බැරි නිර්මාණයක් දඩු බස් නාමයනය, චිත්‍රපට ගත්තහම ගර සර්ප, මේ වැනි නිර්මාණ බොහෝමයක් අපේ රටට දායාද කරපු සහ ළඟදී එවැනි අපූරු තව නිර්මාණයක් අපහමුවට තබන්න බලාපොරොත්තු වෙන්න හොවින්නේ. ජයන්තයි අපි යනවා ආයෙත් මා බාල කාලේ පුංචි කාලේට යනවා. අර ප්‍රශ්නට අපිට හරි උත්තරයක් ගන්න බැරි වුණා. කොහොමද පුංචි නංගිල මලිලත් එක්ක තිබ්බ බැඳියාව ආදරෙයිද ගොඩක්? රණ්ඩු වෙනවද කොහොමද? ඔව්, රණ්ඩු නම් කෙරවලක් නැහැ මට මතක විදියට. මේ හැබැයි මෙන්න මෙහෙම එකක් තිබුණා. දැන් මම මේක අනන්ත ප්‍රමාණසේර කියලා දිනවා. ඉතින් දැන් මේ බාල කාලේ වගේ වෙනතනටදී මේ කියන්න තෝරන නිසා කියන්නේ. ඔව්. දැන් ඔය අපේ ගෙදර තිබුණා අර මේ අර දිග ටෝච් එකක්. ඔය ටෝච් එක මේ මොකක් අල්ලන්න වැඩි තහනම් අපිට මොකද උගේ අපි නිකන් පත්තු කරලා මේ බැටරි බහිනවා කියලා තාත්තා උග වටිනවනේ වටිනවනේ. හැබැයි තාත්තා පාන්දර යන වෙලට ගියාම
අපි සාමාන්‍ය කාලේ පාන්දර නැගිටිනවා. අද වගේ දැන් වගේ නෙමෙයි. නෙවෙයි. මේ ඉතින් නැගිටලා මොකද කරන්න වැඩක් තිබුණාට. මොකද කරන්නේ? තාත්තා ගියා විතරයි අම්මා ඌ බාධා කරන්නේ නැහැ ඇච්චර. අර ටෝච් එක අරගෙන මම කරන්නේ ඕක කරකෝලා මේ අර ඇඟිලි වලින් රූප මවනවා අර ටෝච් එක ඉස්සරහ අර වීදුරට. මේක බිත්තියට ගහලා එක එක කතන්දර කියනවා මම. එක එක හඬවල වලින් මම කතා කරනවා. මම චිත්‍රපටි පෙන්නනවා. දැන් මේ අපේ නංගිල මල්ල දන්නා මම මේ අයියා චිත්‍රපටි පෙන්නන වෙලාව කියලා. ඔව්. මේගොල්ලෝ පාන්දර නැගිටලා අර උදේ පාන්දරම මංගල බිත්තියට ගහලා කරන විකාර දිහා තමයි බලන් ඉන්නේ. බලන් ඉන්නේ. ඉතින් මම නිකන් නෙමෙයි මං ඉතින් කතන්දරත් ගොතනවා යතරේ. ඒ කියන්නේ දැන් අර ටෝච් එකේ අර පේනවනේ අර මේ එක එක රූප ද රූප ලොකෝට වදින්න. වදින්න ඔව් බිත්තියේ. බිත්තිය වදිනාම ඒ වට මම දවස් දාලා කියනවා. එතන ඒ කාලේ මේ ටෙලිවිෂන් තිබුණේ නෑනේ. නේ නේ ටෙලිවිෂන් තිබුණේ නෑ. චිත්‍රපටි බලලා තිබුණා ඉඳලා හිටලා සහ ඒ කාලේ ওই පන්සලට එහෙම එනවා මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අරගොල්ලෝ වගේ අය මෙලියල එලිමහනේ පෙන්නන චිත්‍රපටි. ඔය මේ එක එක ડોකියුමන්ටරිස් වගේවා. ඒව නොරදවම් බලන්න යනවා. සහ සිනමා ශාලාවලට ගිහිල්ලා විශේෂයෙන්ම මගේ සීයා හැමෝ එක්කන් ගිහලා තියෙනවා මේ චිත්‍රපටි බලන්න. තාත්තා කවදාවත් එක්කන් ගියේ නැහැ චිත්‍රපටි බලන්න. මේ ඒ බලපු චිත්‍රපටි පිළිබඳ චිත්‍රපටයේ ගැන අදහසක් තිබුණා. චිත්‍රපටයේ ගැන අදහසක් තිබුණා. ඒ කියන්නේ අර මේ ලොකු මේ අර ෂැඩෝ එක පෙන්වන්නේ. මේ දැන් ඇත්ත වශයෙන්ම මට දැන් ගොඩක් පුළුවන් මේ රූප මවන්න ඇගිලි උනේ. අපිට පෙන්වන්න විදිහක් නැහැ. එදී නේ. ඔව්. මේ මේ ඔය මෙවට දෙබස් කවනවනේ. දෙබස් කවනවා. ඔබට. එයා කතා කරනවා ඇඟිලි හෙල්ලෙනවා. අරගොල්ල බලන් ඉන්න. අරගොල්ල බලන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ලොකු හරි බල් ගහලා බලන් ඉන්නවා මොකද මේක නිකන් මාර වැඩක් නේ. ඔව් ඔව් ඔව්. ඉතින් මේක බැටරි බැස්සහම ගුටිත් කඩේනවද? දැන් අම්මා ඒක දකින්නේ නැද්ද? අම්මා දකිනවා දැන් අම්මා. අම්මා ගැන සෙයෙන් කියන්න ඕනේ. අම්මා දන්නවා දැන් මේ බැටරි බැස්සහම ওই බැටරි ගන්නත් අමාරුයි මේක මං ආර්ථික පස්ස දින කාලයක්නේ. හැබැයි මේ ඉතින් මේ රෑට ওই සර්පේ ඉන්නව අනම්මනම් ඕන්නේ ටෝචි තියන් ඉන්නේ. දුර වදි වදිලා ගහපුවා. ඉතින් ඕක බහිනවා මේ දාසින් දෙකෙන් මම පිච්චර් පෙන්නලා. ඒත් අම්මා ඒ බැටරි බැස්සත් උක වැලක් වෙන කවදාවත් ඒකයි කියන්නේ තාත්තා මම ගුටි කල දිනවා මේ තාත්තා දන්න බැටරි බැහැලා නම් ලොකු එක චිත්‍රවලට බෙල්ලා කියලා ඒ ඉතින් පොඩි අය විස්තර කියනවත් ඇති තාත්තා හැමනේ සමහරවිට කියලාත් ඇති අපි චූඩ් නංගි එහෙම පොඩි නංගි තමයි මට ඊළඟ හරියම සමීපෙක් කෙනා මේ එයා ගා පොඩි ඉතින් එයා මේ එයාගේ නම සුනේත්‍රා රෝහිණී මගේ ලොකු නංගි චන්ද්‍රිකා මහගම් ආරච්චි එතකොට මගේ ලොකු මල්ලි බන්දුල කුමාර ඊළඟට මගේ පොඩි මල්ලි සුසිල් සේනාධීර දැන් උන් දෙදෙනා මම කලින් කියන්නේ මම උන් ජීවිතේ අතර නැහැ ඔව් ජීවිතේ උන්ගේ තරුණ ඊ අගභාගයේ වගේ උන් ජීවිතෙන් සමුගත්ත එක්කෙනෙක් මේ කටාර රාජ්‍යයේ සේවය කරමින් සිටින්දි තමයි ජීවිතේ නැති වුණේ අනිත් සහෝදරයා මේ හරි චතුරකින් ජීවිතය ඇති කරගත් නැති වුණා. ඉතින් මේ ඔහොම තමයි ඉතින්. ඔහොම තමයි කාලේ ගියේ. හොඳයි බොහෝ සුන්දර දැන් අපිට තව ඔහුත් එක්ක කතා කරන්න තියෙනවා. දැන් වැඩසටහන පටන් ගන්න කලින් ජයන්තය මාත් එක්ක කියන පුංචි කාලේ ඉඳලම ඔහුගේ මේ නිර්මාණ කාර්ය සඳහා ලොකු උදව්වක් ඔහුට ලැබුණා. ඒ වෙනුවෙන්ම තමයි දිගටම මේ ක්‍රියාත්මක වුණේ මේ ගමන එන්න. අපි අහල බලමු මේ විස්තර කොහොමද කියලා. හැබැයි ඊට කලින් අපි යනවා තවත් ලස්සන සින්දුවක් අහන්න. මා බාල කාලේ. හරි අපි විරාමෙන් පස්සේ එනවා. මා බාල කාලේ වැඩසටහනට නැවත වතාවක්. හැමදාමත් අපි අපූර්ව කලාකරුවන් සමගින් තමයි මා බාල කාලේ නැත්නම් ඔවුන්ගේ පුංචි කාලේ පිළිබඳ තොරතුරු අවදි කරන්නේ. අපේ රටේ දැවැන්ත චරිතයක් ඔහු නිර්මාණකරණයේ දෙන අපූර්ව චරිතයක් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා. ජයන්තයි දැන් මේ ඔහු ඔබගේ නිර්මාණයන් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා ඇගීමට ලක් වෙලා තියෙනවනේ. ඉතින් මම දැනගන්න කැමති පාසලේදී මේ පුංචි ජයන්ත දීප්තිමත් චරිතයක්ද මෙවැනි නිර්මාණ සහ කලා කටයුතු වලට කැපිපෙනෙන චරිතයක් වුණාද? ඒක හරි විශේෂ කතාවක් තියෙනවා. මම එහෙම මේ අර අති දක්ෂ ශිෂ්‍යෙක් කියලා මං හිතන්නේ නැහැ. හැබැයි
මේ ගුරුවරු සීරංගේම ආදරයට ලක් වෙච්ච දරුවෙක් වුණා මම. ඒකට හේතුවක් තියෙනවා. මම බොහෝ විට මේ කතාව කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝක ළමා දිනේ නිමිත්තෙන් ඒතර මං හිතේ 6 වසරේ 5 පන්තියේ මට මතක 6 වසරේ තිබුණා ඒක 6 පන්තියේ තිබුණේ. ඒකේ මේ මගේ පන්ති භාර ගුරුතුමිය සීලවතී ගුරුතුමිය එතුමිය පන්තියට ඇවිල්ලා දවසක් කිව්වා මේ කාටද පුළුවන් ලෝක ළමා දිනේට නාට්‍යයක් ලියන්න කියලා. ඉතින් මේ මම ටග් ගාලා තිස්සුවා. දැන් ඔබ ඇහුවොත් මම හැමතිස්සෙම කියන කතාවක් ඒක මට තාම තේරුම් ගන්න බැහැ ඒක. මේ ඒ ඇතිස්සුවේ ඇයි කියලා අහන්න ඇහුවොත් මම දන්නේ ඇයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අద్భుත කතාවක් කියලා නෙමෙයි. ඔව්. දැන් මම කොහොමද ඇතිස්සුව? ගෙම ගෑම් එකට වතු උස්සලා මේකුත් නෙමෙයි. මේ මම ඇතිස්සුවේකට. මම අත උස්සලා බලනකොට ඒ පන්තියේ කවුරුත් අත උස්සලා නැහැ. මම විතරයි අත උස්සලා තියෙන්නේ. අත උස්සලා තියෙන්නේ. අත උස්සපු නිසා මට පැවරුණ නාට්‍යයක් ලියන්න. ඉතින් මම දන්නේ නාට්‍ය ලියන්නේ කොහොමද කියලා. හැබැයි මම නාට්‍ය ලියන්නේ මෙහෙම වෙන්න ඇති කියලා හිතලා මල්ලි නාට්‍ය බලලා තිබුණේ. නාට්‍ය කියන එකක් මහා විහිළු කතාවක් අපිට ඒ කාලේ. කියන්නේ අපි නාට්‍ය දැකලා නැහැ. නැහැ. නාට්‍ය අපේ ගම්පතිවල ඔය ඒ පැතිවල තියෙනවා ඔය බොහෝ ගම් අඩු එතකොට ඔය තොවිල් ඊළඟට මේ 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 සිංහල දෙයක් නැහැ බොහෝ ගම් අඩු එක තමයි තිබුණේ. ටීටර් කියලා යද තිබුණා. ටීටර් බලලා තියෙනවා ගොඩාක් කාලේ අපි. මේ ටීටර් වලට බොහොම සරු ප්‍රදේශයක් තර ආකාරයකින් ඒ ටීටර් නාට්‍ය කීපයක් බලලා තිබුණා. ඒ අර ඔය අපි කියන නාට්‍ය කියන කාරණාව සම්බන්ධයෙන් එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් අපි ගුරුවරුන්ට තිබුණේ නැහැ ඒ වගේම සීලවතී ටීචර් කොහෙන් හරි අදහසක් තිබුණා. මේ ඒ නිසා තමයි එතුමිය මේ මේ නාට්‍ය වෙන කවුරුත් ඔය වෙන ගුරුවරෙක්ගේ කතාව කියන්නේ නැහැ ඒ වගේම. ඉතින් මම අදත් කල්පනා කරන තාම හොයා ගන්න බෑ මං කොයි හේතුව නිසාද මම ලියන්න පටන් ගත්තේ කියලා. මං ලිව්ව නාට්‍යයක් අත්වාසේ. ඒක නම පාරදිගේ. ඒ ඒ නාට්‍ය ලිව්ව නිසා මට පැවරුණා එක මෙහෙවන්නේ. ඒතකොට දැන් මොන්න දැන් ඔබට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මං දැන් කොහොමද කියලා මේ ඒ කාලේ ඉතාලම දක්ෂය කියලා ළමයින්ව දානවා මේ හෝ කාලේ තිබුණ හෝඩිය පස්සේ පළවෙනි. ඊට පස්සේ දෙක. ඔහොම නෙන්නේ. ඔව්. පහළ බාලාංශි. ඔව්. එහෙම තිබුණා නේද? මම දැම්මේ හෝඩියෙන් මමයි අර යාළුවෝ කියපු දේ ඩබල් ප්‍රොමෝෂන්. හෝඩියෙන් නම් දෙකට. දෙකේ ඉඳන් හතරට. දෙකෙන් දෙකට ගියා. ඔව්. එතකොට දැන් වැඩේ තියෙන්නේ ඔය 6 වත් වගේ පන්ති වලට එනකොට අද වගේ නෙමෙයි ලොකු දඩ කොල්ලෝ ඉන්නේ අර මේ ලොකු බන්තු අපි පොඩි උන් උතෝ අර ඒ අවුරුද්ද බලයිනේ ඔව් ඉතින් ටොකුවා ඉනවා නම් මනම් ඔය වගේ ඉරහෙරත් කරනවා නමුත් දැන් මට ඒගොල්ලන්ගේ මෙහෙවන්න හම්බුනානේ දැන් මගේ නාට්‍ය රඟපාන්නයි මම කැමති නේද තෝරගන්නේ මේකට මේක දැන් අමුතුත් අත්දැකීමක් නේ ඔව් හැමෝම කැමති ඔව් ඉතින් කොල්ලොත් බලලා මේක මාරුඩේ දැන් මෙයා කීන කහන්න නේද මේ බෑනේ බෑ මෙයා කියනද කරන්න ඕන ඔව් ඉතින් අපි නාට්‍යත් මම දන්නේ නැති හොඳයි කියලා කියනවා ඒ කාලේ මේක ඉතින් නැගල ගියා වැඩි නැගල ගියා හා පෙන්නපු දවසේ මුළු ඉස්කෝලේ ඉතින් අපි ලොකු අක්කලා අයියලා මේ වෙනම අර අපේ ඉස්කෝලේ අඩු ගන්න මේ ස්ටේජ් එකක් තිබුණා පොඩි බංකු වලින් ස්ටේජ් එකක් හදලා පෙන්නවා මේක එතකොට මේ ඉතින් මේකෙන් පස්සේ මේ සාල අවධානයක් යමුණා මං ගැන කියන්නේ එහෙම වැඩක් කරන්න ළමෙක් හිතන්නවත් බැරි කාලයක් කියන්නේ කාලයක් නේ ක්‍රීඩා වලින් දක්ෂය අයියට වයස අවුරුදු ඉන්නකෝ 10ක් නෑ 10ක් 10කුත් නෑ මම හිතන්නේ මට මතකද 10ක් නෑ හරි මට ෂුවර් නෑ මට මතක නෑ මං ගණන් හදලා පස්සේ කියන්නම් මේ නෑ මේ දෙකේක දක්ෂයද දුන ළමයි හිටියා ඔව් එතකොට චිත්‍ර අඳින දක්ෂ ළමයි සින්දු කියන ළමයි මේ එහෙම හිටියට මේ නාට්‍යයක් ලියලා කරන්න දරුවෙක් ඒ ඉහළ පන්තිවල තිරිය නැහැ. ඒක උසස් පෙළ පන්තිවල තිරිය නැහැ. එහෙම ළමෙක්. ඔව්. ඉතින් ඒ නිසා මේ ඒ ලොකු වැඩිහිටියන් ශිෂ්‍යාවන්ගේ ඊළඟ ගුරුවරුන්ගේ අර උදැන් යමුණනේ අමුතු සතෙක් වගේ හැඟීමක්. ඒකත් එක්ක ලොකු ආදරයක් තියුණා මං හිතන්නේ. හැමෝම මන් දිහා නිකන් දැන් මට උගන්නපු සියලුම ගුරුවරු මං ගැන දැඩි ආදරයක් තිබුණා කියලා මං හිතනවා. අර ඒ නිසා මං අර හැමතිස්සම කියනවා මං ගුරුවරුන්ගේ දරුවෙක් කියලා. මොකද මේ ඔවුන් මට හැමතිස්සම ධෛර්යය දුන්නා. අනික ඒ කාලේ අදට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගුරුවරු මේ දරුවන්ගේ අධ්‍යාපනයේ පමණක් නෙමෙයි ඔවුන්ගේ
අනෙකුත් බාහිර ජීවිතය ගැනත් හොයලා බලපු අය. ඉතින් ওই ටියුෂන් කියලා තිබුණ නැහැ කාලේ. නමුත් මං ටික ගණන් වල ටික අදක්ස දරුවෙක් මම. ඉතින් ගණිත ගුරුවරයා මාව ගෙදර ගෙනල්ලා උගන්වන්න පටන් ගත්ත ගණන්. ඒ වගේ. මුදල් නොගෙන. ඔගෙන ඉංග්‍රීසි ගුරුවරු ගෙදර එක්කන් ගිහිල්ලා. අර ඒ වගේ නිකන් විශේෂ ආදරයක් ඇල්මක් තිබුණ. කියන්නේ එයා ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම අද මං හිතන්නේ එහෙම කරන්න අවකාශයක් තියෙනවා කියලා මේ ගුරුවරුන්ට එහෙම කරනවා කියලා. එහෙම විශේෂ වශයෙන් මං ගැන හොයලා බැලුවා. ඉතින් එහි බලපෑම මං හිතන්නේ. ඉතින් අනිත් පැත්තේ ඤායදෑයෝ ඉතින් ඒගොල්ලොත් මට හරිම ආදරේ. ඉතින් ඔය ආදරය ගැන කියද්දි මං කියන්නේ මම බොහොම ආදරේ මැද හැදිච්ච දරුවෙක්. ඒ හරි අසීමිත ආදරයක් ලැබපු දරුවෙක් මං කුඩා කාලේ. අසීමිත ආදරයක්. ඒක උනරත් වැඩි වගේ තමයි. කියන්නේ ඒ තරම් මේ ආදරයක් තිබුණා. ඉතින් මම කල්පනා කළේ ඇත්ත වශයෙන්ම එහෙම ආදරේ ලැබපු කෙනෙක් මේ ඒ ආදරේ යා ප්‍රදානය කරනවා මේ අනිත් අයට මං හිතන්නේ. මට හිතනවා එහෙමයි කියලා. එහෙම වෙන්නේ. මං ගැන හිතපුවාම මට තියෙන දැන් මට අද වුණත් ඒ හැම කෙනෙක් ගැනම මගෙලක ආදරයක් තියෙනවානේ. ඒක ආයේ මගේ කුඩා කාලෙත් එක්ක. ඉතින් ඒක මගේ නිර්මාණ ජීවිතේට ආවා. ඒ නිර්මාණ ජීවිතේත් මං මගේ ප්‍රකාශනයේ මුහත් කරගන්න පාවිච්චි කරන්නේ ආදරේමනේ. සා මිනිස්සුන්ට මගේ රසිකයන්ට ප්‍රේක්ෂකයන් අද වුණත් වඩා වැදගත්ම දේ මම ප්‍රදානය කරන්න කැමති ආදරේ. ආදරය සමගින්ම ආදරය. ඉතින් ඒක මං හිතනවා මේ මම මේ කතාව කියන්නේ කිසියම් ආකාරයක ඒකට මනෝවිද්‍යාත්මක පදනමකුත් තියෙනවා කියලා මං හිතනවා. මම මේ වැඩිහිටියන්ගේ ඔක්කොගෙම ඉල්ලා හින්නේ හැම තැනකදීමත් ඒකයි දරුවන්ට වෙන මොනවා නොදුනත් ආදරය දෙන්න ඕනේ. ආදරය උන් බොහෝ දේවල් හොයාගන්නවා. ආදරය දුන්නොත් උන්ට පුළුවන් බොහෝ දේවල් හොයාගන්න. ආදරේ නොදී වෙන මොන දේ දුන්නත් වැඩක් නැහැ කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම මා බාලකාලේ වැඩසටහනෙන් අපි හැමදාම උත්සාහ කරන්නේ කෙනෙක්ගේ පුංචි කාලය තුළින් ඔහු චරිතයක්, ගුණදායි මිනිස්සෙක්, යහපත් පුරවැසියෙක් බවට පත් කරන්නේ කොහොමද කියන කාරණාව ඔබට හොයලා දෙන්න. ඔබ අනිවාර්යෙන් වැඩසටහන අහනවා කියලා අපි දන්නවා. අපි ආරාධනා කරනවා උදැසන 11න් පස්සේ අපේ YouTube channel එකෙන් සහ netfm ඔන්නෑ page කොස්සේ මේ වැඩසටහන නරඹන්න. ජයන්තය කියන මේ අපූර්ව කතාව ආදරයත් එක්ක දරුවා කොහොමද පෝෂණය කරන්නේ, මිනිසෙක් බවට පත් කරන්නේ කියන කාරණාව ඔබට අද දවසේදී අනිවාර්යෙන්ම ශ්‍රවණය කරන්න හැකියාවක් ලැබෙවි. අපි ඒ විශ්වාසයත් එක්කයි අවසාන කතාබහට එන්නේ මේ විරාමෙන් පස්සේ. මා බාල කාලේ. හොඳයි, එසේනම් අපිට අවසාන විනාඩි කිහිපය ගත කරන්න වෙනවා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාත් එක්ක. අපිට ජයන්ත ඇත්තට කතා කරන මම දන්නවා පැයක් කියන්නේ මදි. ඇත්තටම ඔහුගේ කතා අහන්න ගියාම මොකද ඔහු හරි අපූර්වට ඒ සියලු කතා, ජීවිතය ගැන කතා කළත්, නිර්මාණ ගැන කතා කළත්, අද මා බාල කාලයේ වැඩසටහන අපි කතා කළත් ඔහුට විස්තර කරන්න බොහෝ දේවල් අපූර්ව වචන තියෙනවා. එකයි ඔහු අපූර්ව නිර්මාණකරුවෙක් බවට පත් වෙන්නේ. ජයන්තයේ මේ අම්මගේ තාත්තගේ ආදරය කොහොමද තියෙනවා? තාත්තා ටිකක් වසයි නෙමෙයි, හැබැයි තියර තාත්තට තියෙන අපි පොඩි වෙන ගෞරවයක්. හැබැයි අම්මගේ තාත්තගේ ආදරේ දැනුණු තැනක් මතක් කරන්න පුළුවන්ද සිද්ධියක් අපිට? මට මේ හදිසියට දැන් මෙහෙමයි. දැන් ඒ දෙදෙනාගේ ආදරය මට දිගටම තිබුණා. ඒක අර ඔබ කියනවා වගේ ඒක වෙනස්, ඒක සංසන්දනය කරන්න අමාරු. ඒ කියන්නේ දැන් පියා ටිකක් තද කෙනෙක් කියලා කියාවේ ඒ වචනේ පාවිච්චි කරලා වරදක් නැහැ. කියන්නේ ඒකෙන් අදහස් කරන ආදරේ නොතිබුණා කියන එක නෙමෙයි. මේ දැන් අපිට උදාහරණයක් විදියට මොන හරි ඉල්ල ගන්න ඕන, කතා කරන්න ඕන අම්මට තමයි කියන්නේ. අම්මා තමයි ලවුඩ් ස්පීකරේ. අම්මා තමයි අපි කියනව කියන්නේ තාත්තා. පණිවිඩ දෙන්නේ. වලට දෙන්නේ. තාත්තා අර ඉස්සරහට ගිහලා මූණ ඉස්සරහම කතා කරන්න අපි බයයි තාත්තට. හැබැයි තාත්තා අපිට හරි ආදරේ. ඒ ආදරේ පෙන්නුවේ නෑ යාවේ. ඒ එහෙම මේ කුඩා කාලේ මට මතකයි උරු තුරලි දියාගෙන ඉඹල එහෙම තියෙන. හැබැයි ඉතින් ඔය මේ අපි ගැටවර වැසර එනකොට එහෙම ළඟටවත් යන්නේ නැහැ. අම්මා හැමෝනේ අම්මා ඉතින් ඕනෙම කාලෙක බදාගෙන ඉඹගෙන තමයි ඉන්නේ අපි. ඉතින් ඒ වෙනස තිබුණා. තිබුණාට මේ තාත්තාගේ තාත්තරුගේ ආදරයක් තිබුණා කියලා මතින් මට සිද්ධි වශයෙන් නම් මට මතක නැහැ. මේවා මොකද සිද්ධි ඒතරම්ම තියෙනවා. මේ කොයි සිද්ධියද ගලපලා කියන්නේ කියලා මට මෙහෙලට එකපාරට ඔළුවට එන්නේ නැහැ. ඉතින් හැබැයි මට මතකයි මේ තාත්තරදී බලාපොරොත්තුවක් තිබුණා. මේ මම මේ නාවක ඉංජිනේරුවේ කරේම නැත්තම් ඔය නාවක පැත්තේ මේ ඉහළ තනතුරකට යයි වගේ අදහසක්. ඉතින් ඒක මාව පුළඹවන්න තාත්තා නොයෙක් දේවල් කළා. ආයුධ පිටියක් ගෙනලා දුන්නා.
ආයුධ පෙට්ටිය දිලා තාත්තා බැලුවේ මානසිකව පොළඹවන්න දැන් මම ඒව කරයිද කියලා. ඒ මොකද ඒ කාලේ හරි ලේසියි. මොකද මේ ওই තාත්තගෙන් පුතාට රැකියාව ලැබෙන මේ ක්‍රමයක් තිබුණා ඒ කාලේ. ඉතින් ඒ නිසාම ඉගෙන ගත්තා නම් ඒ පැත්තේ තාත්තරේ වැඩ කරලා දෙන්න පහසුවෙන් තිබුණා. තාත්තා බොහොම දීර්ඝ සේවා කාලයක් තිබිච්ච කෙනෙක් නිසා. ඉතින් මම තාත්තා බලාපොරොත්තු වෙන එක නෙමෙයි කළේ. දැන් තාත්තාගේ අර ආයුධ පෙට්ටිය ආයුධ ගත්තාම මට ඒව චරිත. දැන් මම කරන්නේ නට් කරකෝන නෙමෙයි, ඒ නට් එකට නමක් දානවා. ආලා ඒක චරිතයක්. ඔව්. ඒ ආයුධත් එක්ක මම එක එක චරිත සෙල්ලමක් කරන්නේ. අර මැෂින් දාලා ගලවලා දැන් ළමෙක්ට දුන්නාම බලාපොරොත්තු වෙන මෙයා මේ ගලවලා හයි කරයි. හයි කරයි නෑ. සවි කරයි නෑ. ඌවනේ සාමාන්‍ය දළුවා ළමයි කරන්නේ. ඔබ කරන්නේ පණ පොවල ඒව චරිත බවට. මම කරන්නේ ඒව චරිත. ඒක තමයි තරක මුල්ලක තියෙනවා. තියලා අර මුල්ල ඉන්නවා අනිත් එක්කන. අර නමක් තියෙනවා. මගේ තේ නම් දන්නේ. ඊළඟට අර හෑන්ඩල් එක අරගත්තාම මේ හෑන්ඩල් එකත් ඒ තම චරිත කීපයක් ඒව ඇස්සේ ඉන්න. ඉතින් ඔය වගේ මේ 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 සෙල්ලම කාටවත් තේරෙන්නේ නැද්ද මේක? තාත්තර පේන්නේ මේක නිකන් ගියත් පුරා අර බලු ටික දාගෙන මූ පැත්තට කල්පනා කරගෙන ඉන්නවා. ඉතින් මේ තාත්තර පස්සේ තේරුණා මේක හරියන්නේම නැහැ. මේ මේ කූඩල්ලව නම් මෙට්ට තියන්න බෑයි කියලා. සහ ඒ කාලේදී මෙහෙමත් තිබුණා, ඔය කලාව පැත්තට යනවා කියන එක ගැන දෙමව්පියන්ගේ බයකුත් තිබුණා මං හිතන්නේ. මොකද ඒ කලාවට ලොකු අලුතක් සිරුවක් තිබුණේ. ඒ කියන්නේ කලාව කරන්න යන අය ගැන මේ අනාගතයක් නැති වෙයි. ඔවුන්ගේ ජීවිත අසාර්ථක වෙයි. එහෙම මේ මේ අදහසක් තිබුණේ. ඔව් පුදුමයට වගේ දැන් අදේ ගණිපත තියෙන්නේ. මේ ඒ කාලේ එහෙම තිබුණේ. ඇස කවුරුත් කිසිව දෙමව්පියෙක් දිරගන්නන්නේ ඒවට. ඔය සංගීතය නැට්ටුම් චිත්‍ර ඌවට දිරිගන්නන්නේ කවුරක්න්නේ. ඉතින් අපි ඉස්කෝලේ අපිට විද්‍යාපාවචර තිබුණ නැතුණාට දෙමව්පියන්ගේ බලකිරීමව තිබුණේ ගණිතය හොඳට ඉගෙන ගන්න, ගණන් සහ ඉංග්‍රීසි. ගණන් ඉංග්‍රීසි ගණන් ඉංග්‍රීසි ගණන් ඉංග්‍රීසි ඔබ තිබුණේ. ඔව් තිබේ. චිත්‍රාන්දීන මේ නාට්‍ය කරන ඌවා ගැන එහෙම ධෛර්යයක් තිබුණා. ඒ වගේ ලොකු සතුටක් තිබුණේ නැහැ. තිබුණේ. හැබැයි පස්සේ කාලේ තාත්තට තේරෙන්නේ නැති කොහොමද මට තාමත් තේරුම් ගන්න බෑ. ඔබ දන්නවද කිසි දවසක තාත්තා මගේ නාට්‍ය බලන්න ආවේ නැහැ. ඒ අකාරුණිකමකට නෙමෙයි. එයාට වෙන චරිතයක් නේ. ඔව්. එයා කිසි දවසක රඟහලකට ආවේ නැහැ. දැන් මං තාම බොහොම ජනප්‍රිය කෙනෙක් වුණා. ඔයත් මෝරවගේ නාට්‍ය හදපුවා. මට ආය සම්මාන හම්බෙලා. තාත්තා දේවට සුවපැතුව මට ගියාวะ. ඒක හැබැයි කවදාවත් නාට්‍ය බලන්න ආවේ නැහැ. නෑ ආවේ නැහැ. ටෙලි නාට්‍යම් බැලුවා ගෙදර ඉඳලා ටෙලිවිෂන් තිබුණා. ටෙලිවිෂන් එක යන හින්දා බැලුවා. මේ මේ හැබැයි දැන් නම් තාත්තා 2002 වගේ නැති වුණේ. දැන් යම්මල 2002 තාත්තා නැති වුණේ 1993. හොඳයි. ඒ ආදරේ ගැන කතා කරලා ඉවර කරන්න බෑනේ ජයන්ත අයියා. මගේ තාත්තගේ ආදරේ මෙච්චරයි කියලා අපිට. එදෙන ඇරුණාම ආදරේ කරපු තව චරිත කීපයක් ඉන්නවනේ. අත්තම් මසීයා. ඔව්. සීයා සහ අපි කිව්වේ ආච්චි කියලා. ඒ මට වැදගත්ම චරිත දෙකක්. එකක් තමයි අපි සීයා පරණ සිංහල මේ 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 වේද මහත්තෙක්. ආයුර්වේද වේද මහත්තෙක් නෙවෙයි. මේ දැන් මේ වැඩසටහනට එන්න කලින් නුවන් හම්බෙලා කතා හරි හිටුවට මේ ඔබට හැඳින්වෙන්න කියලා වේද හාමිනේ ගැන අපි කතා කරා. ඒ කියන්නේ මේ වේද හාමිනේ හදන්න මට එක්තරා අනුප්‍රාණයක් ලැබුණේ අපි සීයා නිසා. මොකද සීයාගේ වේදකම් මම දැකලා තියෙනවා, සහ ඒ වේදකම් වලට අයින්ද්‍රිය මම සම්බන්ධ වෙලා තියෙනවා. ම්ම්. ඒ කියන්නේ යාගේ සමහර කාරණා වලට. ඉතින් ඒ නිසා මම දැක්ක ඒ කාලේ මම පුදුම මහිමයක් ඒවයි. සහ එතන වෙන වෙන මහා සංස්කෘතියකුත් තිබුණා. ඒ සියගේ අවුතුම් පැවතුම් ඔහුගේ කාරුණික භාවයේ කිසි දවසක සල්ලි ගත්තේ නැහැ මේ රෝගීන්ගෙන්. මරි දුන්නත් ගන්න සල්ලි. මේ ඔහුට එහෙම සල්ලි නොගෙනින්ද හොඳ වත්කමක් තිබුණා. මේ අනික අපේ ආච්චි, ඒ ආච්චි මට පුළුවන් තරම් කතන්දර කියපු කෙනෙක්. මම හැම රැයකම නිඳර යන්නේ එක්ක රකුසෙක් එක්ක නැත්නම් රාජකුමාරෙක් එක්ක. කතන්දර හැල. ඒ කියන්නේ කතන්දරේ මං හිනෙන් දකින්නේ තේ ඒ කතන්දර. ඉතින් කතා රසය කියන එක. අපි අම්මට පුළුවන්. අපි අම්මත් එහෙමයි. අපි අම්මලා හොඳට කතන්දර කියන්න පුළුවන්. ඉතින් අම්මා සමහරවිට බත් කවන ගමන් අපි ඔක්කොම මට කරන් කතන්දර කියනවා. මට මතකයි ගුඩා කාලේ. ඉතින් ඔය මට දැන් හිතෙනවා ඔය පසුගිය කාලේ මගේ ඔය මේ මාතුල තිබිච්ච යම් සුවිශේෂ පාඨකෙක් අවදිවන්නට ආච්චි සහ මේ අම්මා කියපු කතන්දර හේතු වෙන්න ඇති කියලා. හොඳයි. මම
පැහැදිලිවම දකින්න එක දෙයක් තියෙනවා ජයන්ත. ඒ කෙටි උත්තරයක් මට මේකට දෙන්න. පුංචි කාලේ සිහිනේ තිබේ මොකක්ද? කවුරු වෙන්නද? පුංචි කාලේ පුංචි කාලේ මට මෙහෙම එකක් තිබුණා. මම පුංචිම කාලේ අදහස් තිබුණේ මොකක් කරනවද කියලා. දැන් ඔය අපි ඉස්සර රචාල යනත් එපේ. මම අසවලා වෙනවා නම් මනම් කියලා. ඔව්. ඒ කාලේ මම තුනක් ගැනලිලා තියෙනවා. එකක් තමයි එක කාලයක මම ලිව්වා මම රහස් පරීක්ෂකෙක් වෙනවා කියලා. ඒ අර මම මාරක කතා පොත් කියවන්න පටන් ගත්ත කාලේ. ඒ කාලේ මගේ ආසාව තියෙන්නේ මේ රහස් පරීක්ෂකෙක් වෙන්න. ඊළඟ ආසාව නළුවෙක් වෙන්න. ඊළඟ ආශාව මේ පත්‍රකාරෙක් වෙන්න. ඔය තුනම ආවේ ඔය පොත් කියවලා. හරිද? නළුවා කියන දාසාව චිත්‍රපටේ බල්ල පොඩි කාලේ. අර නළුවා ඉතින් ආ. ඔව්. ඉතින් මේ මේ මොකද අර ඒ කාලේ තිබුණා අර මෙහෙම කර. මයි කොඩේ ග්‍රේල්. කුඩා කාලේ. දැන් පන්ති අනිත් ළමයින්ට වඩා මමට පාටයි. සහ මේ 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 ඉතින් ඔය ඔය ඔයක අර චිත්‍රපටේ වලත් තිබුණා ඒ කාලේ කොණ්ඩේ ක්‍රේල් නම් නළුවෙක් වෙන්න පුළුවන්. මතයක් තිබුණා ඒ කාලේ. ඉතින් මමත් හිතුවා එහෙමනම් මටත් නළුවෙක් වෙන්න පුළුවන් කොණ්ඩේ ක්‍රේල් මගේ. ඕ ඉතින් ඒ වගේ බොහොම බොළඳ කාරණා උඩ ඒ ආසාව තිබුණේ. නමුත් ජයන්තයි ඒ සිහින තුනම යම් යම් ස්ථානවලින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ මම හිතුවේ මම කවදාවත් ජර්නලිස්ට් කෙනෙක් වෙයි කියලා. ඇත්තට මගේ වෘත්තීය ජීවිතයේ පත්‍රකාරයෙක්නේ. දැන් මම අන්තිමට දිවයින ප්‍රධාන කතුරු විදිහට තමයි විශ්‍රාම ගන්නෙ දිවයින පත්‍රෙන්. ඉතින් එතකන් අවුරුදු 35ක් මම දිවයින කාර්ය දිවයින ආයතනයේ සේවය කළා. ඉතින් ඒක මම ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙච්චම නැතියක් ඒක. මේ මේ ඉතින් දැන් මට දැන් මතක් කරලා ඔබ අර හනුවාම දැන් එපේ පොඩි කාලෙත් තිබුණේ නේද මයි කියලා. ඒ පොඩි කාලේ ආවි අර ඔය මං කියපු නවකතාවල මාරක කතාවල උඟ පරිවර්තන මම කියුවා. ඒ වෙයි ඔය පත්‍රකාරයෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. මාර පත්‍රකාරයෝ ගම් අභිරහස් හොයන සමාජයේ නිර්භීත. ඉතින් ඒක තමයි පත්‍රකාරයෙක් නේද. ඊළඟ රහස් පරීක්ෂක මට වෙන්න බැරුගේ රහස් පරීක්ෂක විතරයි. හොඳයි. ඔබේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණා. මං හිතන්නේ පුංචි කාලේ ඒකයි. අපි කියන්නේ අර ඔබ කලින් මතක් කරාමල තාත්තලට වැඩිහිටියන්ට දරුවන්ට ආදරය දෙන්න ඔවුන්ගේ සිහිනය අනිවාර්යෙන්ම ඔවුන් සබා කරගන්නවා. ඉතින් එසේනම් අද දවසට අපිට මා බාල කාලේ වැඩසටහනේ කාල වේලාව අවසන් නිසා වැඩසටහන නිමා කරන්න සිද්ධ වෙනවා. හැබැයි ජයන්ත අයව ඔබට ආයෙත් නෙත් FM එකෙන් අහන්න අවස්ථාවක් ලැබෙනවා කියන පොරොන්දුව මං අනිවාර්යයෙන්ම දෙනවා වෙන වැඩසටහනකදී. ඔහුගේ ආදරණීය කතා, ඔහුගේ ජීවිතය ගැන අපිට බොහෝ දේවල් රසවිඳින්න අවස්ථාවක් තියෙනවා. එතනදී අපිට මේ වැඩසටහනෙන් සීමා සහිතව පුංචි කාලේ ගැන විතරයි කතා කරන්න අවස්ථාවක් ලැබුණේ. එතකොට අපි අපූර්ව ගීත දෙකකුත් ප්‍රචාරය කරන්න සූදානමින් ඉන්නවා. ඒ ගැනම ඔබට විස්තර කියන්න. එසේනම් අපිට සමුගෙන යන්න කාලය ලබා දෙන්න අද මා බාල කාලයේ වැඩසටහනෙන් අපේ අපූර්ව සිනමාකරුවා නිර්මාණකරුවා කියන වචනේ මම ඔහුට භාවිතා කරනවා නැවත වතාවක්. ජයන්ත චන්ද්‍රසිරි අයියේ බොහොම ස්තුතියි අපූර්ව පුංචි කාලෙකට අපි හැමෝම අරගෙන ගියාට. ඔබටත් බොහොම ස්තුතියි මගේ මතකය නැවත නැවත අධිකරවට. එසේනම් අවසාන වතාවට අපි ප්‍රාර්ථනා කරන්නේ හැම දිනාටම සුබ උදෑසනක්. වැඩසටහන නැවත නරඹන්න අහන්න ඔබට පුළුවන් අපේ YouTube channel එකට එන්න. ඒ වගේම නෙත් FM ඔන්නෑ page එක ඔස්සේ අපිට වැඩසටහන නැවත බලන්න අහන්න අවස්ථාවක් තියෙන. අපි ලබන සෙනසුරාදා උදෑසන 10ට නැවත මුණ ගැහෙනකන් අපිට පුංචි විරාමයක් දෙන්න. මම දුල්මිනී මහේෂී.